මජ්ජිමනිකාය තියෙනවා චන්දන මහත්්‍ය වේකනස්ස සූත්‍රය. එ වේකනස්ස සූත්‍රයේද බුදුරජාණන් වහන්සේ ආරාධනාවක් කරනවා ශ්‍රාවකයින්ට ඒතු විඤ්ඥූ පුරිසෝ අසට හෝ අමායාාවී උජුජාතිකෝ අහ මනුසාසාමි අහන් දම්මන් දේසේමි. යථනු සිට්හන් තතා පටිබජ්්‍යමානු නචිරස්සේව සාමන්‍යයේව ඥස්සති සාමන් දක්කීති කිය. එක තේරුම තමයි කපට නැති මායාකාරී නැති. එකන්නේ ෂටකම කපටිකම නැති අමායාාවී කියන්නේ වංචන එක නැති මායාකාරී නැති. රුජුස්වභාව ඇති රුජු කියනය වංග කියන්නේ. ඒමයි හැබ රුජු ස්වභාව ඇති වි්්‍යූ පුරුෂයෝ. නුවනින් කල්පනා කරලා බලන්න පුළුවන් අය. මා කරා එත්තා හේතු වි් පුරිසු වි්ඥූපුරුෂයෝමා කරා එත්තා. කොයි වගේ විඤ්ඥු පුරුෂයෝද අසටු කපටි නැති. අමායා වී වංචනක නැති උජුජාතිකෝ අවංක අවංක භාාවේම තම යල වචන දෙගනුත් තිස්නග ඒයි ඒ අයට මම අනුශාසනා කරවා අහ මනුසාසාමී අහන් දම්මන් දේසේ මෙං ඒයට තමයි ධර්ම දේශනා කර. ඇයි මම ඒ අයට වෙනුවෙන් මේ ඇය වෙනුවෙන් විශේෂීෙන් ධර්මය දේශනා කරන්නේ යථනු සිට්ටන් තතා පටිපජ්්‍යමානු නචිරස්සේව සාමන්්‍යීව ඥසරි සාමන්දක් කීති. එයට ධර්මය දේශනා කරහම ඇය බොහෝ කල් නොකසි නිරස්සේව කල් නොයොවාම මේ දහම ම අනුශාසනා කරපු විදියටම පිළිපදිමින් නොබෝ කලකින්ම මේ ධර්මයයේ ප්‍රතිඵල ලබක් න මේ ධර්මය ප්‍රතිඵලත් දකිනවා. දැ මෙතන මේ බරපතර ප්‍රකාශයක් නැයි. බුදුරජාණන් වහන්සේ පෙන්න අධහරනවා මම අනුශාසනා කරන්න මම ධර්මය දේශනා කරන්න විඤ්්‍යූ පුරුෂයෝ මා කරා ඇත්ත. කොයි වගේ විඤ්ෝ පුරුෂයෝද අසටෝ අමායාාවී උජුජාතිකෝ කපටි නැද වංචනක නැති. මයකාරී නැති. හවන්ක ඒමයි. හැරිල. රජ භවේ ද එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අභිමකයට පැමිණෙන ශ්‍රාවකයගෙන් අපේක්ෂා කලේ ඔච්චරමයි. ඒයි ධර්මය දේශ ධර්මශ්‍රගනය කිරීම සඳහා තමන් වහන්සේ ඉදිරියට තමන් වහන්සේ අභිමකයට පැමිණෙන ශ්‍රාවකයගින් භාග්ගතුන් වහන්සේ අපේක්ෂා කලේ තමන්ග පිළිගණඩ ගුණේ විතරයි තමන්ට තමන් අවංකවීම විතරයි ඒමයි ඒක කිය කපට නැති අමායා වී වංචන කනච උජුජාතික බොහොම රුජ අවංක සභාගය තියෙන අය ම කරා ඇත්තා එතනකි වෙන සිල්ලොතුන් පැමිණත්තා සුදදු ඇඳග නන්න ඒම එතනකි වෙන මේ සමත විදසුන් වඩන ප්‍රශඥාවන්තයම පැමිණ එතනකි වෙන හ භාවනා කර කිසිම දැ නැති. ඉතන තියෙන්නේ තමංග පිළිගන්න පුළුවන් මනුෂ්‍යයෙක් මගස් සරහට එන්න මංයට අනුශාසන කරන්න ලැස්ති හේතුව ඒ අය මගේ අනුශාසනාව පිළි අරගන්න නොබෝ කලකින්න මේ ධර්මය ප්‍රතිපර ලබාගන්න. ති මේ ප්‍රකාශයට වැඩිය දෙයක් තවත් තියවාද ඒ මස් මේ ප්‍රකාශයට වැඩිය දෙයක් තවත්තියද ඉති මේ ප්‍රකාශයටම අදාළව තියෙන තව සූත්‍ර තියනවා අනුමාන සූත්‍රයේදී බදුරජාණන් වහන්සේ මජිමණිකායිය අනුමාන සූත්‍රයේද පෙන්නවා ඔය ඔක තවටික ෆිස්තරගන්නවා ඔය කාරණාවරමට වැඩයාට ගිහිල්ලා එතෙන්ටි පෙන්නනවා මේ කවුරු හරි අපිට කරුණු සහිතව චෝදනා කන්නකොට කරුණු සහිතව අපිට මේ දෙයක් වැරද්ද පෙන්නෙන ගොඩ්ඩ අපි අවංක අපි අවන්ක නොවනොත් එහෙම මොකද වෙන්නේ අප අපි චෝදනා කරන කෙනට විරුද්ධව පිහිටනු. අපි යාට විරුද්ධ ඉන්නවා. අපි යාට ප්‍රතිපක්ෂව ඉන්න. ඉට පස්සේ අපි අපි චෝපිට චෝදනා කරන එකට අපි අප්‍රසාදය පල කරනවා. ඉට පස අපිට චෝදනා කරන කවි ප්‍රතික්ෂේප කරනවා පිළිගඩ ලැසිනෑ. ඉට පසසි කියෙන චෝද කියන චෝදකස්ව පච්චාරූපයේති. යාට නැවත මේ ප්‍රතිචෝදනා කරනවා. පෙරලා චෝදනා කනවා ඔය ඔයාතමයි වැරදි ට වැරදි කියන්නන්න කලින් කියල් අපඒ පිළිගන්නඩ ලෑස්තිවෙන්නනේ. ඊට පස්සේ තවතනක කියනවා මේ චෝදනා කරන්න කියෙනාට අපි වෙන කතා කරනවා. බහිද්දා කතන් අපනාමේති කෝපංච දෝසංච අපපංචයංච පාතුකොරුත්ති අපි යාට කෝපයක් දේශයක් පල කරනවා අපි තරහ ගන්න අපිට දේවන කියල් දෙන්නනකොට අපිට වරදක් පෙන්න්නකොට. ඊට පස්සේදී චෝදනා කරනකොට අපි ඇත්ත ස්වභ එළිදරව කරන්න ලැසි වෙන්නේ නෑ එක හරි ලස්සට කියනවා පුනචපරංආවසුව බික්හු චූදිතු චෝදකයන අපධාන න සම්පායති අපේ ඇත්ත චරිතය අප විෘත්්ත කරන්න ලැස්සි වෙන්නේ නෑ අපිට චෝදනා කරන්නකට අපිකට බයි කියලා එඒ මෙතකොට මේ කාරණා පහක් විතර මෙතන පෙන්නනවා. අනුමාන සූත්‍රයේදී. මේ කරණාව පහෙම්ම පෙන්නන්නේ. අපිට සහේතුකව කවුරු හරි කෙනෙක් චෝදනාගන්නකොට. අපි චෝදනාවට විවරෘත්ත වෙන්නෙ නෑ. එකට මුණ දෙන්නෙ නෑ. අපි පිළිගන්න ලෑස්වෙන්නෙ නෑ කියන එක. ඒ පිළිගන්න ලෑස්ති වෙන්නෙ නෑ කියල කියන්නේෙම අපේ ජෑග්‍රහනයක් නෙමේ අපේ පරාජයක්. මොක ද අපි එතිනහ ඇට ඒ වැරැද්ද. අපි නිවැරදි කරගන්න සූදානම් වෙndyි